උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මහමැතිවරණේ පවත්වන දිනේ තීරණය කිරීම ලබන සඳුදා මැතිවරණ කොමිසමේ සභාපති කියයි මැතිවරණයේ වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමේ සභාපතිට බාර දෙයි ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්ලේ ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව බාරගත යුතුයි අගමැති කියයි රටේ ආර්ථික තත්ත්වයේ පිළිබඳව ආණ්ඩුව ජනතාවගෙන් වසන් කරන බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් කියයි මහ බැංකු වංචාව පිළිබඳ හිටපු ජනපති මෛත්‍රී මෙතෙක් නොකී කතාව රහතින් පළඟැටියා ශ්‍රී ලංකාවේ පළාත් දීපයක් ආක්‍රමණය කරයි දැන් දේශීය පුවත් මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එමෙන්ම මැතිවරණය වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසම වෙත අද බාර දෙනු ලැබුවා. පාර්ලිමේන්තුව විසිරුව හැරීම සහ ජූනි 20 වනදා මහමැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීන්දුව කළා. ඒ දින 10ක දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. එම සිදුවීමෙන් අනතුරුව ඉදිරි මහමැතිවරණය පිළිබඳ ගතිගතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද පස්වරුවේ රාජගිරි ප්‍රදේශයේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ රැස්වෙන බව මීට පෙර දැනුම් දී තිබුණද එවැනි සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ අද දින නොමැති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් නම් ස්ථානයේ රැඳී සිටින විට දේශපාලන නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවට ගොස් පිටතට පැමිණෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. පොදුනත් පොදුනේ නෑ අපි එකට අදාළ නෑ වෙන වැඩකට ආවේ. මෙතර ඉදිරි මහමැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂ කමිටුව අදම නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබෙනවා. මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබුවා. අද දින මැතිවරණ කොමිසමත් සමග සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන්න නිර්දේශ වනුයේ තැපැල් ඡන්දය කෙසේ පැවැත්විය යුතුද? කුමන රාජ්‍ය සේවක කණ්ඩායම් තැපැල් ඡන්දයට සහභාගී කරගත යුතුද? එවැගේම ඡන්ද රැස්වීම පැවැත්විය යුත්තේ කුමන ආකාරයට? එවැගේම ගෙයින් ගෙට යෑමේ කටයුතු සිදු කළ යුත්තේ කුමන ආකාරයට? එවගේම ඡන්ද දිනයේදී ඡන්ද විමසීම් කටයුතු කළ යුත්තේ කුමන ආකාරයට? එවගේම ඡන්ද ගණන් කිරීම සිදු විය යුත්තේ කුමන ආකාරයට? මෙවැනි කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අද දිනම මැතිවරණ කොමිසම වෙත ලබා දෙනු ලැබුවා. මැතිවරණ කොමිසමට මේ මාර්ගෝපදේශ ලැබීමත් එක්ක මං හිතනවා සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පවත්වන්නට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණය පවත්වන දිනේ පිළිබඳව එළඹෙන සඳුදා දින මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බවයි. මෙතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවීමෙන් අදහස් පළ කළා. අපි තපෑලෙන් ඡන්දේ දීමට අයදුම් කරන ලෙස ඉල්ලා තියෙනවා. ඒ අයදුම්පත් බාර ගැනීම අපි අද තුන්වැනි දින අවසන් කිරීමට නියමිත තිබුණත් ඒ සම්නිවේදන ගැටලු නිසා එම දිනය අපි දීර්ඝ කරලා තියෙනවා ජූනි මාසේ 8 වෙනිදා දක්වා. අපි කියනවා ඒ 8 වෙනිදාත් සකස් කරන අයදුම්පත් එදාම හෝ අඩුම වශයෙන් 9 වෙනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනල්ලා බාර දෙන්න කියලා.
වසංගතයේ පාලනය සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරියෙක් හෝ නිලධාරිනියෙක් යෙදීම අපට අවශ්‍යයි. ඒකම අපි බලාපොරොත්තු වෙනවා. ඡන්ද මධ්‍යස්ථාන පහක් හයක් හතක් වගේ දෙයක් එකට ඔක්කොමලා පොකුරක් ක්ලස්ටර් එකක් කලාපයක් අධීක්ෂණයට වෛද්‍යවරේ හේදය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් තවත් සහායක නිලධාරියෙක් වෑන් රථයක වගේ ඉඩ තියෙන පහසුකම් තියෙන වාහනයක ඒවා අධීක්ෂණය කරන්න එක ඡන්ද පොලක් අඩුම ගානේ හතර වතාවක්වත් ඡන්ද ඉවසන පෙර දින සහ ඡන්ද ඉවසීමේ දින ඒක නිසා තමයි අපි මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඉන්නන්නේ සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයට තපල් ඡන්ද ඉදම් කරන්න කියලා මෙය අත්‍යවශ්‍යම කරන්න ඕනේ දැන් නඩු තීන්දුව ලැබුණයි කියලා ඡන්ද විමසීම තියන්න යෝජිතයි කියලා වසංගතයේ අවසන් කියලා හිතන්නට එපා කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් දෙන ලද නිකුත් කරලා ද උපදෙස් වලට අනුකූලව ක්‍රියා කරමි. ඒ සීමා කිරීම වල යටත්ව ක්‍රියා කරන්න ලෙසත් ඉල්ලා සිටිනවා. මොකද තව සති ගණනාවක් යනවා මේ ඡන්ද විමසීම තියන්න. අපේ වැඩේ අපේ අතේ. සෞඛ්‍ය නිර්දේශවල තියෙන මූලික කරුණු තුනයි. සමාජ දුරස්ථභාවයේ මීටර එක දුර නිරතුරුව මැස්සේ දීම සහ මුවාවරණය පළඳ සිටීම. ඒක හරහා අපේ ඡන්ද විමසීමේ තියෙන සියලුම කාර්යය. තපල් ඡන්ද නාමලේඛනය සකස් කිරීම, නිකුත් කිරීම, ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීම, නිල ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීම, බෙදාරීම, මුද්‍රා තැබීම, තපල් ඡන්ද සලකුණු කිරීම, ඡන්ද පොළ බඩු බාහිර ආපසු බාර ගැනීම, ඡන්ද ගණන් කිරීම යනාදී සියලුම කටයුතු වලට එකින් එක ඔවුන් මේ කරුණු කියලා තියෙනවා දැවැන්ත රැක්ෂීම් පැවැත්වීමෙන් වළකින ලෙස යෝජනා කරලා තියෙනවා අපි ඉල්ලා සිටිනවා දේශපාලන පක්ෂවලින් මහා යෝධ දැවැන්ත මහා රැලි සම්දර්ශන තියන්න එපා කාර්යාලවල එකතු වෙලා කැරම් ගැසීම කාඩ් සෙල්ලම් කිරීම විනෝද සංගීත සම්දර්ශන ඒවා පැවැත්වීමෙන් වළකින්න සමාජ දුරස්ථභාවය තියාගන්න අපි මේ පොත් පිටක ලබන සතියේ සියලුම දිනාට අදාළ සියලුම දරාර නිකුත් කරන බලනෝ දැන් මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මකයි අපි ඒක ස්ලෝ ගියර් එකේ ගියයි කියලා හිතන්නට එපා අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕන තැන් අරගෙන තියෙනවා වැරදි වලට අද සිට සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ පැමිණිලි විමර්ශන කාර්යාංශ ආරම්භ කරන ඒව ලබන සඳුදා ඉඳලා සම්පූර්ණ යවේ නිතුව ක්‍රියා කරනවා ඇති අංක ලබා දීම පිළිබඳව තීරණය වෙන්නේ ලබන සඳා ව්‍යවස්ථාපිත කටයුතු කරන්නේ සඳා අපේ තේමාව කොවිඩ් 19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. ඒ අනුව පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන දිනේ පිළිබඳව තවදුරටත් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. මේ අතර මහමැතිවරණයේ මනාපංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනය සකස් කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා. ඇය කිය සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවයි. එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතුද ඊයේ දිනෙන් ආරම්භ වූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. විපක්ෂයේ දෙබිටි පිළිවෙත ඔවුන්ගේ බංකොලොත්භාවය පෙන්눔 කරමින් සිටින බව හිටපු රාජ්‍ය මාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. එයත් පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හැමෝම කියලා තියෙන්නේ මේක පාලනය කරගන්න පුළුවන් නම් එහෙනම් ඡන්දය තිබ්බට කමන්නේ. ඉතින් මේක දැන් හොඳට පාලනය වෙමින් තියෙනවා. එහෙනම් ඡන්දය ලැබීමට විරුද්ධව මොකටද උසාවි ගියේ? ඒ නිසා මම හිතනවා දෙබිඩි කතාවක විපක්ෂයේ දෙන් වෙන විදියකට ක්‍රියා කිරීම විපක්ෂයේ තියෙන බංකොලොත්කම පෙන්눔 කිරීම. ඊළඟට මේකල කිව්වා මේ ජනාධිපතිතුමා පාලනයක් ගෙනියනවා පාර්ලිමේන්තුවක් නැතුව. පවතින්නේ බෑ අභිනව පාර්ලිමේන්තුව තේරී පත්වනසු. දැන් අභිනව පාර්ලිමේන්තුව තේරී පත්වෙන්නේ බෑ ඡන්දයක් පවත්වනතු. මේ විදියට මේවා එකිනෙකට බැඳිලා තිබෙන්නේ. එනිසා ඒකබද්ධ විපක්ෂය ওই විදියට කරපු පැමිණිලි සියල්ලක්ම ශ්‍රේෂ්ඨාධිකරණය බලංගුතාවයක් නැති හැටියට ප්‍රතික්ෂේප කළා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාලා ඒ වගේම NGO නැඩය සහ දෙමළ ඩයසෝරාවේ බලාපොරොත්තු සුන්වෙච්ච ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මේ සීළු දෙනා හරියට ගල් රෝලකට හවුලා චප්ප වෙච්ච පිරිසක් බවට පත් වුණා ඊයේ දීපුවේ ඓතිහාසික තීන්දුවත් එක්ක. දැන් පොහොට්ටුවට තරඟයක් නැහැ. අද තියෙන තරඟේ බවට පත් වෙලා තියෙන්නේ හොඳම පරාජිතයා කවුද කියන එක තෝරා ගැනීමේ තරඟයක්. මේ තරඟයට දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ වෛරසයේ පළමු රෝගියා ශ්‍රී ලංකාවේ වාර්තා වීමත් සමගම ඒ වෛරසයත් එක්ක දේශපාලනය කිරීම ආරම්භ කළේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු 3% කල්ලිය තමයි මේ දේශපාලන ක්‍රියාදාමය ආරම්භ කළේ.
ये लबादुन्नु तींदुवत एक्क इता पहदिलिव में विपक्षे प्रजातंत्रवादे बोरुव निर्वत हेलिदराव वेला तिबेनु රජයට වාසි තීන්දුව ලබා දෙන විට එය ස්වාධීන වන බවත් එසේ නොවන විට තීන්දුව විවේචනයට ලක් කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසනවා. ඒ සමග ජනබලවේග පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාද එක්ව සිටියා. අපිට වෙලා තියෙන්නේ විධිමත් ක්‍රමවිධියක් නැහැ. මේ ලාංකිකයන්ව ගෙනල්ලා ඒයව පරීක්ෂා කරලා නිරෝධානයට යොමු කරලා රට තුලට ඒයට පිළිගැනීමක් ඇති කරන්නට විධිමත් ක්‍රමවිධියක් නැහැ. රජය හැමතිස්සෙම පම්පෝරි ගහන මරණ ගාන පෙන්නලා කියනවා බලන්න කොච්චර අඩුද කියලා. ඊට පස්සේ වැඩියෙන් මරණ තියෙන රටවල් එක්ක සංසන්දනය කරනවා. ලෝකයේ රටවල් 15කට වැඩිය තියෙනවා. දූපත් රටවල් කිසිම මරණයක් නැතුව එක මරණයක් නැතු අපි කලට වෙලාවට අපි ක්‍රියා කළා නම් එහෙනම් එක මරණයක්වත් නැතු අපිට බේර ගන්න තිබුණා. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමති වරුන්ගේ සංකල්පය තමයි මානසිකත්වය තමයි යම් කිසි ස්වභාවයක් යම් කිසි ආයතනයක් Tamanta වාසිය වෙන තීන්දුව ගන්නවා නම් Tamanta වාසිය වෙන තීන්දුව දෙනවා නම් ඒව ස්වාධීන. Tamanta ඕමනාකාරයේ තීන්දුව ලැබෙන්නේ නැත්තම් ඒව ස්වාධීන නැහැ. දැන් මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුවට අවශ්‍ය දිනක ඡන්දය තියන්න ලෑස්ති නැති හින්දා ඒක දැන් ස්වාධීන නැහැ. දැන් අනිත් පැත්තෙන් ගන්නකෝ දැන් පොලිස් කොමිෂම කියලා. ඒකත් අපි 2015 අපේ ආණ්ඩුව යටතේ ස්වාධීන ආයතනයක් හැටියට වැඩ කළා. අද සියලුම රාජ්‍ය ආයතන වලට මාරු වීම උසස් වීම ලබා දෙන්න බැහැ කියන එක දන්නලා තිබෙනවා. එහෙම දන්නලා තිබිද්දි අද වෙනකොට පොලිස් කොමිෂම අපි දැක්කා පෞගේ සතියේ විශාල ලෙස උසස් වීම ලබා දුන්නා. දැන් එතකොට ද පොලිස් කොමිෂම ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. කොරෝනා වෛරසය පාලනය කරමින් ජන ජීවිතය ආරක්ෂා කිරීමේ නඩතුරුව මහා මැතිවරණය පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසත් ප්‍රකාශයට පත් කළා තියෙනවා. තවමත් රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා මුළු රටේම ඇදිරි නීති ක්‍රියාත්මක වෙනවා. එවැනි තත්ත්වයකදී රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණා කියලා කාටවත් කියන්න බෑ. රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යෙන් පවත්වන්න ඕනි. මැතිවරණය පැවැත්වීමේදී ඉතා පැහැදිලිව සැලකිලි ලක් කළ යුතු ප්‍රධාන කරුණ වෙන්නේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂක තත්ත්වය. ඒතර ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කරන්නේ නැතුව මැතිවරණය පැවැත්වීම කළ යුතු වෙන්නේ. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තිබුණේ සාමාන්‍ය තත්ත්වයේ ඇති වුණ දවසේ සිට සති 9ත් 11ත් අතර කාලයක් තුල ඡන්දය පවත්වන්න පුළුවන් කියලා. නිසා අපි හිතනවා රටේ සාමාන්‍ය සිවිල් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වෙන පරිදි රජයේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වෙන පරිදි දේශපාලන පක්ෂවලට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් සාධාරණ සහ නිදහස් වාතාවරණයක් ඇති කිරීමේ තත්ත්වයේ යටතේ පාලිත වසංගත තත්ත්වයක් පරණගීමත් එක්ක මැතිවරණය පැවැත්විය යුතුයි කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මූල්‍ය ආයතනය කඩාවැටීම සම්බන්ධයෙන් වගකීම මහ බැංකුව විසින් බාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අරලියගහ මන්ත්‍රී පැවති සාකච්ඡාවකට එක්වමින් එන සෙන්ට්‍රල් බැංකුවේ වගකීම ඊට වඩා වෙනස් විය යුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ. මොකද අපි වගකීම බාර ගන්නවා නම් මම කම්පැනියක් හදුවා නම් ෆිනෑන්ස් කම්පැනි එක ඒක සෙන්ට්‍රල් බැංකුවෙන් අධීක්ෂණය කරනවා නම් සහ මම ප්‍රසිද්ධ කරනවා නම් මේකේ තැම්පත් කරන්න අපි වගකීම බාර ගන්නවා කියලා මම හිතන්නේ දැනින් දාලා තියෙනවා. මන්නම් කියන්නේ නීති හදන්න වේවි අපිට අනාගතයේදී මොකද්ද අපි කරන්න යන්නේ කියන එක. මේකක් තත්ත්වයක් ආවොත් මොකද්ද සෙන්ට්‍රල් බැංකුවේ වගකීම. ඒක නැත්නම් මේවට ඉඩ දීලා තිබුණොත් මේකේ දිගින් දිගටම මුළු සමාජයෙටම ලොකු ප්‍රශ්නයක්. ඊළඟට සෙන්ට්‍රල් බැංකුවේ කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වයට රටවැටුනොත් ඉතින් අපි ඔක්කොම වැටෙනවා. ඒක නිසා මේක මේ විදිහට මේක කළා මෙහිට පස්සේ මෙහෙම දේවල් ඇති නොවන විදිහේ ඒක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීතියෝ අවශ්‍ය නීතියෝ නම් නීති හරි බාලා මේ වැඩ පිළිවෙලක් හදන්න වෙනවා. එහෙම නැති වුණොත් මේ සම්පූර්ණ විශ්වාසය කඩවිලා ආර්ථිකය රටේ ආර්ථිකයටත් ඒක බලපාන උනේ විශාල වශයෙන්. රටේ ආර්ථික තත්ත්වයේ පිළිබඳව ආණ්ඩුව ජනතාවගෙන් වසන් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
අපේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ සූදානම් වීමේ සාකච්ඡාවලට සහභාගී වුණා. ඒ අනුව දැන් අපි ඡන්දේ කරන්නට තිබෙනවා. මේ රටේ ව්‍යවස්ථාව අනුව මූලික බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. මම වැඩියෙන්ම මතක් කරන්න කැමති ඡන්දේ අනික් ඡන්දවලට වඩා වෙනස්. මම හිතන්නේ 77 ඡන්දෙට පස්සේ තියෙන මේවා ඡන්දය. මොකද මේ කාලෙදී අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මේ දුෂ්කර කාරණය අපි හැම එක්කෙනාම මතක තියාගන්න. ලෝකෙ මෙහෙම නෙමෙයි. ආණ්ඩු ගණනාව දැන් ජනතාව ජීවත් කරන එක එක ව්‍යාපාරවල යෙදිලා තියෙනවා. ජනතාව ජීවත් කරවන්න එක එක සහනාධාර දීලා තියෙනවා. ආර්ථිකය ඒ වගේම ඉදිරියට ගෙනියන්න ඒ අය දැන් සැලසුම් ඇති කරනවා. රටේ ආර්ථිකය තත්ත්වය දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒ කරුණු හංගන්න එපා. ඇත්ත කියන්න. ජනතාවට කතා කරන්න. අපි මේ ගැන අදහස් හුවමාරු කරමු. මොකද්ද කර යුත්තේ කියලා. මොකද මෙහෙම කරුණු හංගගෙන ඉන්නවා නම් අන්තිමට සිදුවෙන්නේ රටේ ජනතාවට කොරෝනා COVID-19 යටත් නොවුනත් ඇත්ත වශයෙන්ම සාගින්නට යට වෙලා ජීවිතේ නැති වෙයි. ඉතින් අන්න එහෙම විකල්ප තියන්න එපා. කියන්නේ දැන් ආර්ථිකය ගැන කතා කරලා සහන දෙන වැඩපිළිවෙලක් මොකද්ද කියලා අපි සාකච්ඡා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහින්ද්‍ර මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන්නේ පසුගිය ආණ්ඩුවේ සිටි ඇතැම් පාර්ශ්වයන් සහ සිංගප්පූරුවේ ඇතැම් බලපතුන් අතර පවතින සම්බන්ධතා හේතුවෙන් බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එයද පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ දීර්ඝ කාලයක් ආණ්ඩුවේ තිබුණු බරපතල ගැටුම ඔබ හැම කෙනෙකුටම මතකයේ ඇති. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනීම සඳහා අපි කරපු ලියුම් ගණ දෙනු නීතිමය කටයුතු ඒ සියල්ලත් එක්ක අන්තර්ජාතික පොලිසියෙන් අපි ශ්‍රී ලංකා රජයේ ඇරියා ලියුම් මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න මේ විදිහේ බරපතල මුල්‍යවංචාවකට මොහු සම්බන්ධයි කියලා. ඉන්ටර්පෝල් එකට අපි ලියපුවාම නීතිපති දෙපාර්තමේන්තුව අපි සාකච්ඡා කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ ආණ්ඩුවේම කට්ටියක් මම මේක මීට කලින් කියලා නැහැ ඉන්ටර්පෝල් එකට ලිව්වා මේක මුල්‍ය වංචාවක් හෝ එහෙම පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි මේක දේශපාලන ප්‍රශ්නයක් මේක දේශපාලන ගැටුමක් මත වෙච්ච දෙයක් ඒක නිසා මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා ලියලා හරියට අපේ ආණ්ඩුවේම පාර්ශවයේ ඊට පස්සේ ඉන්ටර්පෝල් එක දැනුම් දුන්නා අපිට මේ විදිය දන්වලා තියෙනවා ඒක නිසා මැදිහත් වෙන්න බැහැයි දැන් අද වෙනකොට වර්තමාන තත්ත්වය මට තිබෙන ආරංචි වෙලා ඇතියට අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉඳන් නම වෙනස් කරගෙන තියෙනවා. ඒ නම වෙනස් කර ගැනීම තුල දැන් නැවත කඩදාසි වමාරු කරන්න වෙලා තියෙනවා මට තිබෙන ආරංචියක්. නමුත් අන්තර්ජාතික පොලිසිය ඉන්ටර්පෝල් එක නිවේදනය නිකුත් කළාට පස්සේ සිංගප්පූරු රජය සහ ශ්‍රී ලංකා රජය සියලු ලිපිලේඛන හදලා අවසන් කරගත්තට පස්සේ සිංගප්පූරු රජයට පැහැදිලිවම පුළුවන්කම තියෙනවා ඔහුව මෙහාට බාර දෙන්න. නමුත් ඉන්ටර්පෝල් එකට ලියපු අය මේක මුල්‍ය වංචාවක් මෙහෙම එකක් නෙවෙයි දේශපාලන ප්‍රශ්නයක් මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා. ඒ ලියපු අය සිංගප්පූරුවේ ඇතැම් බලවතුන් සමග විශාල සම්බන්ධතාවයක් තිබෙනවා. පුද්ගලික මිත්‍රශීලී සම්බන්ධතාවයක්. ඒ උන්ට තමයි මේක නැවතිලා තියෙන්නේ. මේක අතිගෞරව වර්තමාන ජනාධිපතිතුමාට රජයට මේ රටේ නීති ශාස්ත්‍රයට සහ ජනතාවට මම මේ දැන ගැනීමට කියන්නේ මේක ඉතාම සත්‍ය පැහැදිලි කාරණයක්. මේ අතර එවකට මුදල් අමාත්‍යව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. ජනාධිපති එතන හිටගෙන අපට විරුද්ධ කටයුතු කරනකොට අගමැතිතුමාව පුළුවන් තරම් නැති කරනකොට ඇත්ත වශයෙන් ජනතාව දුන්නේ වරම ජනාධිපති අගමැති දෙක මේ සෙල්ලම් කර කර ඉන්න නෙමෙයි හරි හැපි හැපි ඉන්න නෙමෙයි ජනතාව උදව් කරන්න. ඉතින් ඒ වගේ අවුරුදු පහක් ගියා නම් එහෙනම් තේරෙනවා නේද මොනවද වුනේ කියලා. දැන් ඉන්න ආණ්ඩුව ඇමතිවරුන් කියන්නේ අපසන් 22000ක් ඕනේ නැහැ. ඒක රික්වෙස්ට් එකක් තමයි අර්ජුන් මහින්දව ගෙන්නගන්න දුන්නා. ජයි කරේ නැත්තේ. එයා හිටිය අපට විරුද්ධවනේ.
එයා හිටියේ 70 ගමනක් එක අගමැතිවරයෙක් පත් කරන්නයි තව එක්කෙනෙක් අගමැති අපේ ආණ්ඩුවට ප්‍රශ්න කරන්නයි දවස් 52 අපි ගැලෙව්වේ කාටත් නෙමෙයි උදව් කරන්න අපිට ගහන්න ඇයි ඔය කරේ නැත්තේ දැනුවේ නින්දන්න කියලා තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුරක්ෂිත රටක් විනයකරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර නැගෙනහිර පළාත තුළ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහාද ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවනු ලැබුවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සුරක්ෂිත රටක් විනයකරුක ගුණකරුක හා නීතිකරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපනය කර තිබෙනවා. එම කාර්යසාධක බලකායට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියාත සිල්වා මහතා මෙන්ම ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාද වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු මෙම කාර්යසාධක බලකායට ඇතුළත් වෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දීමත් සාධාරණ සහ නීති ආධිපත්‍යයට ගරු කරන ගුණකරුක විනයකරුක හා නීතිකරුක සමාජයක් බිහි කිරීම රජයේ ප්‍රමුඛම වගකීමක් බව අවධානයට ලක් කරමින් මෙම කාර්යසාධක බලකාය ස්ථාපිත කර තිබෙනවා. වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සමාජ පැවැත්මකට හානි කරන අයුරින් මතුවෙමින් පවතින නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල එකී නීති විරෝධී ක්‍රියා මඩ පැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මත්ද්‍රව්‍ය උතුරට ගොදුරුවන්නන් ඉන් වැළැක්වීම සඳහා වරාය හා ගුවන්තොටුපළාදී ස්ථාන හරහා පිටරටවලින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම පූර්ණ වශයෙන් මර්ධනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන අනිකුත් සමාජ විවසනයන් වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා එම අපරාධවලට වගකිය යුතු පුද්ගලයන් තෙරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම බන්ධනාකාර ආශ්‍රිතව සිදු කරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බලා ඒවා වැළැක්වීමට කටයුතු කිරීම මෙම කාර්යසාධක බලකායේ ප්‍රධාන අරමුණ වෙනවා. තවද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා කාර්යසාධක බලකායේ සභාපති ලෙස නම් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් DMS දිසානායක මහතා මෙම කාර්යසාධක බලකායේ ලේකම් ලෙසත් පත් කර තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ද ස්ථාපනය කර තිබෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේදානන්ද නායක සාමීන් වහන්සේ ඇතුළු 11 දෙනෙකු මෙම කාර්යසාධක බලකායේ සාමාජිකයන් වෙනවා. කුරුණෑකල මාවතකම ප්‍රදේශයෙන් වාර්තා වූ භෝගවලට හානි කරන පළඟැටි විශේෂයක් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වී ඇති බවට වාර්තා වනවා. කහතිත් පළඟැටියා ලෙස දැනට හඳුනාගෙන ඇති මෙම පළඟැටි විශේෂය ශ්‍රී ලංකාවට ආගන්තුක සත්වයෙකු නොවන බවයි කෘෂිකර්ම පරීක්ෂකින් පවසන්නේ. කෙසේ වෙතත් මෙම උවතුර හේතුවෙන් වගාවලට දැඩි හානි සිදුවන බවට ගොවි ජනතාව මැසිවිලි නගනවා. ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින කාන්තාර පළඟැටි උවතුරෙන් ඉන්දියාවේ ප්‍රාන්ත රසකටද ප්‍රබල බලපෑමක් සිදු වුණා. එම උවතුර ශ්‍රී ලංකාවටද බලපෑ හැකි බවට විවිධ වාර්තා පසුගිය කාල සීමාවේදී පළ වූ අතර එම තත්ත්වයත් සමග පසුගියදා කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් පළඟැටි උවතුරක් වාර්තා වුණා. මෙම ප්‍රදේශයෙන් ප්‍රථමයෙන් හමු වූ අවුලච්චිත් මිලියඩි නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කහතිත් පළඟැටියා හෙවත් කෝපි පළඟැටියා ශ්‍රී ලංකාවේ පෙර සිටම ජීවත් වූ පළඟැටි විශේෂයක් වන බව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් තෙම් බණ්ඩාර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. මාවතගම ප්‍රදේශයෙන් අනතුරුව කෑගල්ල සහ පොල්ගහවෙල යන ප්‍රදේශවලින්ද මෙම පළඟැටි උවදුර වාර්තා වූ බවයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ. විශේෂයෙන්ම මේ කැලේ සතුන් කාලගුණික විපර්යාසයන් වගේ දේවල් වලට සංවේදී වෙමින් වැඩිපුර බෝ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී තමයි මේ සතුන් වගා බිම් වලට ආක්‍රමණය කරලා අපිට දැනගන්න ලැබුණේ පහුගිය සතියේ. එතනදී විශේෂයෙන්ම ඊටාම සැර අඩු ක්‍රිමිනාශකයක් පාවිච්චි කරලා මේ සතුන්ව මර්ධනය කරන්න ලැබුවා. ඒ නිසා ඉදිරියට මෙවැනි සතෙකුගෙන් හානියක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් කාන්තාර පළඟැටියාගේ අවදානම නැහැ කියන්න බෑ.
ඒ සතා යම් අවස්ථාවකදී මේ සුළං පහරවල් ඔස්සේ ලංකාවට පැමිණ ඉඳ තිබෙනවා. මේ නිසා අපි කුවි ජනතාව දැනුවත් කරමින් ඉන්නවා රංචු ගැසී සිටින යම් කිසි නාඳුනන පළඟැටි සමූහයක් දැක්කොත් එකෙක් දෙන්නෙක් නෙමෙයි විශාල සමූහයක් දැක්කොත් කෘෂිකර්ම බලධාරීන්ව දැනුවත් කරන්නට කියනවා. කෙසේ වෙතත් මෙම ආක්‍රමණික පරිබෝධකයා ප්‍රදේශ කිහිපයකම මෙවන විට වසංගතයක් බවට පත්වීමෙන් ගොවි ජනතාවට මහත් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ වසංගතය නවත්තලා දෙන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. කතා කරපුවම අපිට කියනවා අපිට තෙල් වර්ග ගෙනල්ලා ගහ ගන්න කියලා. හැබැයි ඒක අපිට ඒක කොච්චර විනාශකාරී දෙයක්ද කියලා අපි දන්නේ නැහැ. මේක කෘෂිකර්ම පරිශන ආයතන වලින් වගකීතු බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා. ඇවිල්ලා විසඳුමක් ලබා දෙන්න කියලා. මේවා අල්ලන්නත් බෑ, බෙහෙත් ගන්නත් බෑ, උඩ ගස් තියෙන්නේ. අපිට දුන් ගන්න කියලා කිව්වා. මේ පාර අක්කර කීයක් විතර කාලා දිනවා? අක්කර මේසන අක්කර තුනක් විතර කාලා දිනවා. පැත්‍රියම ලැකීම සඳහා අපි මේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට සටන් කරනවා. කෘෂිකර්ම උපදේශකවරු 50ක පමණ කණ්ඩායමක් මේ ස්ථානයට කැඳවලා ඉඩමින් ඉඩමට ගිහිල්ලා ගොවි මතුරු හම්බලා ඉඩම් පරීක්ෂා කරලා පළඟැටි උදුර තියෙනවා නම් ගොවි මතුරුන්ට හඳුන්වා දීමටත් අවශ්‍ය මර්ධන කටයුතු කිරීමටත් නිලධාරී කණ්ඩායමක් යොදවලා තියෙනවා. මේ මුලින්ම අපිට දුම් ගැසීම වගේ පුළුස්සා දැමීම වගේ ක්‍රම මගින් පොඩි ප්‍රමාණයක් ඉදෙද්දී මේ මර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. මේක වසංගත තත්වයකට ආවම තමයි අපි මේ රසායනික පාලනයට යොමු වෙන්න ඕන. ඇත්තටම මේ පළඟැටියා ආගන්තුක කෙනෙක් නෙමෙයි, අපේ රටේ ඉන්න අහතිත් පළඟැටියා. මේ වකවානුවේදී පාරිසරික වෙනස්කම් අනුව ක්ෂණිකව ගහණේ වැඩිවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙතර කුරුණෑගල මාවතගම කටුපිටිය ප්‍රදේශයේ පැතිරගෙන යන මෙම උවතුර පාලනය කිරීම සඳහා කඩිනමින් විසඳුමක් ලබා දීමට අවශ්‍ය කටයුතු සොයා බැලීමට වයඹ පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාද අදෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙතර ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද ප්‍රකාශ කළේ වගාවන්හි මේවන විට පැතිර යන පළඟැටි උවතුර මැඩ පැවැත්වීම සඳහා රජය විසින් කලිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. අද වන විට කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ පළඟැටියන්ගේ ප්‍රහාර නිසා අපේ භවභෝගවලට කෘෂිකර්මාන්තයට මරු පහරක් එල්ල වෙමින් පවතිනවා. පාලනයේ ඇති අකාර්යක්ෂමතාවය නිසා දැන් වේලාසරින්ම අපි අනතුරු හැඟවීමක් කරනවා. අවදිවන්න, අවදි වෙලා කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ විශේෂඥින්ගේ දැනුම ලබාගෙන මේ පළගැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් වහම ගන්න. එසේ නොකළහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයේ මහා විනාශයක් සිදු වෙලා රටේ ආහාර සුරක්ෂිතභාවයටත් මරු පහරක් එල්ල වෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අද දේව කණ්ඩලාවක් පැවැත්ුණා ඒ ගාල්ල සීනිගම තෙවාලේදී. පසුගියදා අත්අඩංගුවට ගෙනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සීනිගම දේවාලයේ දේව කණ්ඩලාවක් සිදු කළා. රාජිත සේනාරත්න කියන දේශපාලන සිරකරුවව නිදහස් කර ගැනීම උදෙසා දේව කන්නලව්වක් පුද පූජාවක් පැවැත්වීමට මේ සීනිගම දේවාලයේ අද සිදු කරපු ඒ කර්තව්‍යයට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ මොහොත වන විට මේ රටේ සිව් කොනේ සෑම පූජනීය ස්ථානයකම කෘතගුණ දත් ජනතාව සුවපති වෙනුවෙන් ඒ ආශිර්වාද පූජාවන් කරන්නට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි අපේ ජන අරගලයේ ආරම්භ කරා 29 වෙනිදා. ඒක දිගින් දිගටම රට පුරා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා වූ අරගලයක් බවට අපි පරිවර්තනය කරනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. ජලිතම රාත්‍රියේ 9:35ට සුබසම්පන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.